සුබ දවසක් ඔයාලා හැමෝටම අපේ මහාන්ත්‍රයේ ඇතිවෙන පොලිප්ස් එහෙම නැත්නම් අපේ මහාන්ත්‍රයේ ඇතිවෙන පිළිකා ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් මොකක්ද මේ මහාන්ත්‍රයේ පිළිකා කියන්නේ සහ ඒකට කරන ශල්‍ය කර්මය ගැන පැහැදිලිව කතා කරමු හරි කොලොන් පොලිපෙක්ටොමි ඒ කිව්වේ අපේ මහාන්ත්‍රයේ වර්ධනය වෙන අර පොලිප්ස් ඉවත් කරන ශල්‍ය කර්මයේ නම තමයි කොලොන් පොලිපෙක්ටොමි ඉතින් දැන් මහාන්ත්‍රය කියන එක ඔයාලා දන්නවනේ අපේ ගුද මාර්ගයෙන් ඉවර වෙන අපේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන අවසාන කොටස නැත්නම් මහා බඩවැල තමයි මේ මහාන්ත්‍රය කියන්නේ දැන් අපි ගන්න ආහාර ඔන්න එකටම ආමාශයට එනවා ඊට පස්සේ ඒව කුඩාන්ත්‍රයට එනවා මෙන්න මේ කුඩාන්ත්‍රය හරියේදී තමයි අපේ ආහාරවල තියෙන පෝෂ්‍ය පදාර්ථ වැඩි හරියක්ම අපේ ඇඟට අවශෝෂණය කරගන්නේ ඊට පස්සේ ඒ ජීර්ණය වුණ ආහාර ඔන්න අපේ මහාන්ත්‍රයට එනවා. ගොඩක් වෙලාවට අපේ මහාන්ත්‍රයෙන් කරන්නේ අර ආපු ආහාරවල ජල අවශෝෂණය සිද්ධ කරනවා. ඊළඟට මේ ආහාර අපද්‍රව්‍ය අපේ ගුද මාර්ගයේ ගබඩා වෙලා මල පහ විදියට පිට කරනවා. හරි ඊළඟට අපි කතා කරන්නේ මහාන්ත්‍රයේ පිළිකා ගැනනේ. දැන් අපේ මහා බඩවැලේ ආස්තරණය අපිච්ඡත සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේ සෛලවල ඇතිවෙන විකෘති තත්ත්වයක් හෝ වෙනත් හේතුවක් නිසා අර සෛල අසාමාන්‍ය විදියට වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ සිද්ධිය තමයි අපේ මහා බඩවැලේ ඇතිවෙන පොලිප්ස් කියලා හඳුන්වන්නේ. නැත්නම් මහා බඩවැලේ ඇතිවෙන ගෙඩි. සමහර වෙලාවට මේ ගෙඩි පිළිකා තත්ත්වයක් නොවෙන්න පුළුවන්. ඒත් මෙතනින් පිළිකා තත්ත්වයක් ඇතිවෙන්න හැකියාව තියෙනවා. අර එකටම ඇති වෙන පුංචි පුංචි ගෙඩි අපේ මහාන්ත්‍රයේ එන තද මල ද්‍රව්‍යයක ගෑවුනාම අර ගෙඩි විශාල වෙන්න ගන්නවා. හරි දැන් මෙහෙම දෙයක් අපිටත් උනොත් අපිට එන රෝග ලක්ෂණ මොනවාද? එකටම බඩේ වේදනාවක් එන්න ගන්නවා. ඊළඟට අර ගෙඩි කැඩිලා හරි පිපිරිලා හරි තිබ්බොත් අපේ මල පහ එක ලේ පිටවීමක් වෙන්න පුළුවන්. හරි අපි දැන් කතා කරමු මේකට කරන කොලොන් පොලිපෙක්ටොමි ශල්‍ය කර්මය ගැන. මේ ක්‍රියාවලියේදී නම්‍යශීලී නලයක් ඔයාගේ ගුද මාර්ගය හරහා මහාන්ත්‍රයට ඇතුල් කරනවා. ඒ නලය කෙළවර සැහැල්ලු කැමරාවක් සහ ස්නැප් වයර් සවි කරලායි තියෙන්නේ. ඉතින් අර කැමරාවෙන් නිරීක්ෂණය කරමින් අර ස්නැප් වයර් වලින් අර පොලිප්ස් අල්ල ගන්නවා. ඊට පස්සේ එතනින් ලේ ගැලීම වළක්වනවත් එක්කම අර පොලිප්ස් කැපීම සඳහා විදුලි ධාරාවක් තමයි පාවිච්චි කරන්නේ. හරි තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් අමතක නොකර subscribe කරන්න. හැමෝටම good luck.